මිහිදලයේ මත මානව වර්ගයා බිහිවීමට පෙර සිදුවීමක් පෙන්වනවා පිටසක්වල යානාවක් පෙන්වනවා ඒ දිහා බලාගෙන ඉන්න පිටසක්වල ජීවියෙක් අඩරුවින් සාමාන්‍ය මිනිසෙක් වගේ පෙනුනත් සාමාන්‍ය මිනිසෙකුට වඩා උසින් වැඩි සුදු පැහැති සමක් සහිත ජීවියෙක් දියල්ලක මුදුනේ ඉන්න මේ ජීවියා ඔහුගෙන ආ කළු පැහැති යම් දියරයක් පානය කරනවා ඒ දියරේ ශරීරගත වුණු ගමන් මේ ජීවියාගේ ඇඟ තුල යම් වෙනසක් සිදු වෙනවා DNA cells එකින් එක වෙන්වි ශරීරය අළු බවට පත් වෙනවා මෙහෙම අළු වෙන ජීවියා දියල්ලෙන් පහළට වැටලා දිය වෙලා යනවා පිටසක්වල යානාව ඉහළ අහසේ නොපෙනී යනවා මෙහෙම දියල්ලේ දිය වෙලා යන ජීවියාගේ DNA වලින් තමයි මිහිතලයේ මත මානව වර්ගයා බිහි වෙන්නේ පිළිගන්නවා සියලු දෙනාම channel itrix වෙත අපි බලන්න යන්නේ 2012 වසරේ තිරගත වුණු ප්‍රොමෝතියස් සිනමා පටය. ජාත්‍යන්තර සිනමාව ධන සිංහලෙන් විඳින්න රැඳෙන්න channel itrix සමග. දැන් අපි ඉන්නේ 2089 වසරේ. මෙතන ඉන්න දෙන්නම පුරාවිද්‍යාඥයින් දෙන්නේ ලෝගන් සහ නූමි. මේ දෙන්න කරන ගවේෂණයකදී ගුහාවක් තුල තියෙන චිත්‍රයක් හම්බ වෙනවා. ලෝගන් නූමිට කියනවා මේකත් අරක වගේමයි කියලා. ඊළඟට පෙන්වන්නේ කෙලින්ම 2099 වසරේ යානාවක් ගමන් කරනවා. මේ යානාවේ නම තමයි ප්‍රොමෝතියස්. මේ යානාව තවත් අලුත් ග්‍රහලෝකයක් බලා පියාසර කරනවා. මේ යානාව තුල ඉන්න සියලු දෙනාම ක්‍රියෝස්ලිප් කියලා හඳුන්වන තද නිින්දක පසු වෙනවා. මෙම නිින්දේ විශේෂත්වය වන්නේ මෙහෙම නිදාගෙන ඉන්න පුද්ගලයෙක් නැවත නිින්දෙන් ඇහැරෙන තුරු ඔහු වයස්ගත වෙන්නේ නැහැ. වසර ගණනාවක් වුණත් නිදාගෙන ඉන්න තුරු හිටපු වයසේම කාලය ගත වෙලා යනවා. මෙයාලා මේ විදිහට නිදාගෙන ඉන්නේ ප්‍රොමෝතියස් අලුත් ග්‍රහයක වෙත ගමන් කිරීමට වසර ගණනාවක් ගත විය හැකි. එතෙක් වයස්ගත නොවි යානාව තුල ජීවතුන් අතර රැඳී සිටීමටයි. නමුත් මේ යානාව තුල එක පුද්ගලයෙක් පමණක් ඔහුට කැමති විදිහට එහා මෙහා ගමන් කරමින් කැමති දේ කරමින් කාලය ගත කරනවා. බැලූ බැල්මට සාමාන්‍ය මිනිසෙක්සේ පෙනුනත් මෝ රොබෝ කෙනෙක්. මේ රොබෝ තමන් තනියම ගත කරන කාලයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කරමින් සාමාන්‍ය මිනිසෙක්සේ හැසිරීමට උත්සාහ කරනවා. ඉගෙන ගන්නවා. දැන් මේ යානාව ගමන් කරමින් තිබූ ග්‍රහලෝකයේ ලං වුණාම මේ රොබෝ ඩේවිඩ් යානාව තුල නිදා සිටින සියලු දෙනා ඇහැරවනවා. දැන් මේ සියලු දෙනා කොහෙටද මේ යන්නේ කියලා බලනකොට ලෝගන් සහ නූමි මේ දෙන්න කරපු ගවේෂණයකින් පෘථුවිය මත බොහෝ තැන්වලින් පැරණි චිත්‍ර වගයක් හොයාගෙන තියෙනවා. එම සියලුම චිත්‍ර එක්කර පරීක්ෂා කළ විට ඒ සියලුම චිත්‍ර එක් තරුවක් ගැන සඳහන් කරන චිත්‍ර බව මේ දෙන්න හොයා ගන්නවා. මේ පරීක්ෂණ වාර්තා සමග විශ්වය ඇති ග්‍රහලෝක සහ තරු සමග සංසන්දනය කළ විට මේ වගේම ග්‍රහලෝකයක් ඇති බව ලෝගන් සහ නූමි සොයා ගන්නවා. මෙයාලා මෙම ග්‍රහය LV-223 නමින් නම් කරනවා. LV-223 ග්‍රහය මත මිනිසුන් ජීවත් වීමට අවශ්‍ය සියලු දේ ඇති බවත් මෙම ග්‍රහය වටා හිරු සහ චන්ද්‍රයා යන මේ දෙකම ඇති බවත් මේ දෙන්න හොයා ගන්නවා. මෙයාලා මීටත් වඩා විශ්වාස කරන්නේ මිනිසුන් මවන ලද්දේ මෙම LV-223 ග්‍රහය මත සිටින යම් පිරිසක් විසින් බව. මේ පිරිසට මෙයාලා කියන්නේ ඉංජිනියර්ස්ලා කියලා. මේ සියලු දේ ගැන පරීක්ෂා කිරීමට LV-223 ග්‍රහය මතට යා යුතුයි. මෙම සියලුම පරීක්ෂණ සඳහා කෝටිපතියෙක් මෙයාලට අනුග්‍රහය දක්වනවා. ඔහුට අවශ්‍යයි මිනිසා කොහොමද බිහි වුනේ? කා විසින්ද බිහි කළේ? අවසානයේ මරණයෙන් පසු කුමක්ද සිදුවෙන්නේ? මේ කෝටිපතියා හිතනවා මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් මෙම පරීක්ෂණය මගින් ලබා ගත හැකි බව. එම නිසා මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලුම දේ ඔහු ලබා දෙනවා. දැන් ලෝගන් සහ නූමි ඔවුන් දෙදෙනා සොයාගත් සියලු දේ යානාව තුළ සිටින සියලුම සමාජිකයින්ට පැහැදිලි කරනවා. ඒත් කවුරුත් මේ දේවල් විශ්වාස කරන්න ලෑස්ති නැහැ. සියලුම දේ බොරු කියලා හිතන්නේ. ගන්න පඩියට වැඩ කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ යානාවේ ප්‍රධානියා විදියට එක කාන්තාවක් පෙන්වනවා. ඇය චාලිස්. චාලිස් ලෝගන් සහ නූමිට කතා කරලා කියනවා දැන් ඔයාලා යන මේ LV-223 ග්‍රහය මත ඔයාලා කියන ඉංජිනේර්ස්ලා හිටියොත් ඉස්සරලාම මට වාර්තා කරන්න ඕනේ. ඔය දෙන්නට කෙලින්ම යාලත් එක්ක කතා කරන්න කිසිම අවසරයක් නැහැ කියලා. නූමි සහ ලෝගන් මේ දෙයට අකමැති වුණත් කරන්න දෙයක් නැති නිසා එකඟ වෙනවා. ප්‍රොමෝතියස් යානාව LV-223 ග්‍රහය ළඟට ලං වෙනවා. කැප්ටන් කියනවා එළිය කාබන් ඩයොක්සයිඩ් අධික ලෙස ඇති නිසා ස්පේස් සූට් එක නැතුව එළියට යන්න බෑ කියලා. ඒත් එක්කම කැප්ටන් එළිය දකින්න දේවල් ගැන විස්තර කරනවා. ඉතාමත් විශාල කන්දක් ඇති බවත් ඒ එවරෙස්ට් කඳු වැටියටත් වඩා ඉතාමත් විශාල බවත් ඔහු පවසනවා. ලෝගන් දකින්නවා මේ කඳු වැටි අතරින් තැනිතලා බිමක් තියෙනවා. ලෝගන් කියනවා කැප්ටන්ට එතන ලෑන්ඩ් කරන්න කියලා. ප්‍රොමෝතියස් යානාව ලෝගන් කියපු ස්ථානයේ ලෑන්ඩ් කරනවා. යානාවෙන් කණ්ඩායමක් ලෑස්ති වෙනවා එළියට යන්න. මෙයාලත් එක්ක යන්න රොබෝ ඩේවිඩ්ද ලෑස්ති වෙනවා. මෙහෙම යානාවෙන් එළියට එන මෙයාලා ඉස්සරහා තියෙන ඉතාමත් විශාල කඳු විතරයි. මෙයාලා දකින්නවා කන්දක් යටින් ගුහාවක් වගේ ඇතුළට යන්න ඉඩ තියෙනවා. මෙයාලා හැමිට එතනින් ඇතුළු වෙනවා. නමුත් ඇතුළට එන මෙයාලට කොහෙටද යන්නේ කියලා හිතාගන්න බැරි තරමට ඒක ඇතුළේ ඉතාමත් විශාලයි. මේ ටීම් එකේ එක්කෙනෙක් එම ස්ථානය ස්කෑන් කරලා බලමු කියලා ස්කෑනර් කිහිපයක් පිටත් කරනවා. ඒ ස්කෑනර්ස් අස්සක් මුල්ලක් නැර ස්කෑන් කරලා යානාවට වාර්තා කරනවා.
ඒ ඇසිඩ් එක වදින හැම තැනක්ම උණු වෙලා යනවා. එහෙම උණු වෙන හෙල්මට් එක කඩාගෙන අතුලට රින්ගන සතා කෙලින්ම කට ඇතුළටම යනවා. එතන ඉන්න දෙන්නවම ඉවරයක් කරනවා. අර ඉස්සරලා මේ බෝතල් තිබුණු තැන හිටපු පණුවට මේ කළු පාට වතුර වැටුණට පස්සේ වුණ දෙයක් විදිහට තමයි මේක පෙන්වන්නේ. ඊළඟ දවසේ කැප්ටන් බල්ලා කියනවා එළිය හිටපු දෙන්නව පේන්න නැහැ. සම්බන්ධ කරගන්න බෑ කියලා. සියලු දෙනාම යානාවෙන් පිට වෙලා මේ දෙන්නව හොයාගෙන යනවා. मेसरे कैप्टन मेला तक एलियट आनवा मेल उप मेहम डेविड विरा मेलगे मेनमेल तनियम पेतकटेनवा यानावे अतल चालीस डेविड हईकर्न कैमरा वगेन डेविड यनतन बलागन इनवा मेहम मिया यनतनक अर कलपाट बोता विशाल प्रमाण अतुर्ला गबड़ा कर लतीनवा इतन गियकमान डेविड याग कैमरा ऑफ करनवा देन डेविड को इन मुनवाद कराने के काटवाद बला बै डेविड तेरम करनवा मेला इन गुहावक्त नवे के मेक मेला होयागन आप इंजीनियर्स लगे याना वक्बाव डेविड दकिन होलोग्राम चायावान मगिन इतन कलिन सिदून देवल इंजीनियर्स ला सेलु देना मेगी हिंके ला हितुवत डेविड दनगन्नवा इतने एक इंजीनियर के ने जीवतुन अतर इन्न बाव ए इंजीनियर क्रियोस्लीप बॉक्स का कतुले निदागन इन्ने मिनिसुन देन होयागन तीन क्रियोस्लीप ताक्षणिक इंजीनियर्स ला एकालेम होयागन बाव डेविड वटा गन्नवा डेविड मे सियाल्ला बलागन इन्नकोट अनित आपु सेलु देना होयागन्नवा मेरला इन्न देन्नगे मलसिरुरु मेहेम इन्नकोट लोगन हेमिन हेमिन असाध्य तत्वयट पत्वेनवा एकट हेतुव डेविड कलवं करला दीपु बीम एक नमुत मेतन इन्न कवुरुत ए गन दन्ने नै मेयालट हितागन्न बै मोकद वेन्ने कियला सियालु देनाम आपु यानावट पिटत वेनवा मेहेम मेयाला लोगन्वत अनगागन यानाव लंगट आवट चालीस याना विवुत्त करने ना लोगंट मुनोद वेला तीन के ला दाने ना तुव चालीस दोरा रिनने ना कैप्टन कियनवा इतुरा अतुले टेन्नोने आरिनने कियला अवसाने चालीस याना विन इलेट अवित लोगन्व याना वे अतुले गन्ने पा कियनवा लोगंट होंदटमा असाध्य वेला विरूपी वेनगमा निन्ने नूमी बैगापात वेनवा लोगंट प्रतिकार करने कियला कियन किसी दया कहने नदी चालीस लोगन्व गिनी तेला मरला दानवा नूमी हंडा वेला पेनवा ईलंगट लोगन्ने कहमेलाम एकटिन नूमीवत परीक्षा करनवा एहिम परीक्षा करन्ने डेविड सियलु परीक्षण अवसाने डेविड नूमीट कियनवा ओया मास तुनक गर्भिणी कांता बव नोमी के हेम वेन बै माई लोगन ये तमाइ एक हिटी कोमद मस तुना पिने केला इतकोड़ तमाइ डेविड क्याने वाग गबतुल इन्ने विना जीवी केला नोमी के वहाम ऑपरेट कर ला ए सतावे इलियट गन्न केला डेविड के ऑपरेट करान अपियात्र दयाट खावरुत ना वह टिक काले क्रियोस्लीप बॉक्स कतुले निदा गन्न केला क्रियोस्लीप पेकट अवश्य सियल दे लास्ती करना नमुत नोमी डेविड तल्लु कर ला दाल गिहिन ऑपरेट करन मैसिन ने काक बाविता कर ला यामे यागे ऑपरेशन ने कर ला तमान के बड़ा तुले इन्ने जीवी अब इलियट गन्न याना वे कैप्टन के अर कालीन इलिय मरनु देन्ना के කෙනෙක්ගේ සූට් එකකින් සිග්නල් එකක් එනවා. එයා ඉන්නේ යානාව ළඟ එළිය කියලා. කිහිප දෙනෙක් එළියට ගිහින් බලනවා. එළියේ ඉන්න මරණ පුද්ගලයෙක් හොඳටම විකෘති වෙලා විරූපී වෙලා. ඒ පුද්ගලයා මෙයාලට පහර දෙනවා. මෙයාලා වෙඩි තිබ්බත් ඔහු මැරෙන්නේ නැහැ. කොහොම හරි මෙයාලා එකතු වෙලා ඒ පුද්ගලයාව ගිනි තියලා අලු කරනවා. නමුත් මෙයාලගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් අර පුද්ගලයාගේ පහර දීමෙන් මිය යනවා. ඊළඟට පෙන්වන්නේ අර ක්‍රියෝස්ලිප් බොක්ස් එකක් ඇතුලේ තනියම නිදාගෙන හිටපු පුද්ගලයා. දැන් ඔහුව නිින්දෙන් නැගිටවලා ඉන්නේ. ඔහු වෙන කවුරුත් නෙවෙයි. මේ සියලු පරීක්ෂණ සඳහා වියදම් කරන්නේ මේ පුද්ගලයා තමයි. ඔහු මේ කණ්ඩායමේ කාටවත් කියන්නේ නැතුව රහසෙම යානාවේ නිදාගෙන ඇවිල්ලා තියෙනවා. මෙයා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මෙයා හොඳටම වයසට ගිහින් නිසා තව ටික දවසකින් මිය යනවා නිසායි. එහෙම මැරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා හොයාගන්න එක තමයි මෙයාගේ මේ පරීක්ෂණයේ ඇත්ත අරමුණ. ඉතින් මිනිසා මේ ලෝකයට බිහි කරපු මේ ඉන්ජිනියර්ස් ලගින් එහෙම මැරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා දැනගන්න තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙයා මේ තරම් මුදලක් මේ පරීක්ෂණ සඳහා වියදම් කරන්නේ. ඔපරේට් කරගෙන මැහුම් දාගෙන නෝමි මෙයාලා ඉන්න තැනට එනවා. ඇවිත් මේ පුද්ගලයාව දැකලා අහනවා ඔයා කොහොමද ආවේ? ඔයා ඉන්නවා කියලා අපිට කියලා තිබ්බේ නෑනේ කියලා. ඒත් එක්කම ඇයි කියනවා මේක අපි හිතපු තැන නෙවෙයි මේක ගොඩක් භයානක තැනක් මේ හිටපු ඉන්ජිනියර්ස්ලා ඔක්කොම මිය ගිහින් මේ කවුරුත් නැහැ ඉක්මනට අපි මෙතනින් පිට වෙන්න ඕනේ කියලා රොබෝ ඩේවිඩ් කියනවා නැහැ ඔක්කොම මැරලා නැහැ එක්කෙනෙක් පණ පිටින් ඉන්නවා කියලා නෝමි කියන දේ අහන්නේ නැතුව මෙයාලා තීරණය කරනවා අර පණ පිටින් ඉන්න ඉන්ජිනේරව හම්බ වෙලා කතා කරන්න අන්තිමට නෝමි කියනවා මමත් වෙනවා ඔයාලත් එක්ක යන්න කියලා නමුත් යානාවේ කැප්ටන් කියනවා මෙතන ගොඩක් භයානකයි මේක අපි හොයාගෙන ආපු තැන නෙවෙයි කියලා දැනගෙන ඔයා ඇයි යන්නේ යන්න එපා කියලා නවත්තන්න හදනවා නමුත් නෝමි මෙයාලත් එක්ක යන්න ඕනේ කියලා පිටත් වෙනවා නෝමි සහ ඩේවිඩ් අර වයසක පුද්ගලයා තවත් කීප දෙනෙක් සමග යානාවෙන් පිට වෙලා අර ඉංජිනේර ඉන්න තැනට එනවා. එතකොට තමයි කැප්ටන් හොලෝග්‍රෑම් එකෙන් බල්ලා කියන්නේ මේක ගුහාවක් නෙවෙයි. මේක පේන විදිහට යානාවක් වගේ කියලා. මෙයාලත් එක්ක ගියපු ඩේවිඩ් කියනවා "ඔව් මේක ඉංජිනියර්ස්ලාගේ යානාවක්. මෙයාලා මේ යානාව මුළු මුලින්ම අර බෝතල් වලින් පුරවලා ඒ බෝතල් සමග කොහෙද යන ගමන් ඉඳලා තියෙන්නේ. නමුත් මොකක් හරි හේතුවක් නිසා ගමන අතරමඟ මෙතන නතර වෙලා තියෙන්නේ කියලා. නෝමි අහනවා "එයාලා කොහෙද යන්න ඉඳලා තියෙන්නේ කියලා?" ඩේවිඩ් කියනවා "මෙහි තියෙන තොරතුරු වල හැටියට නම් එයාලා පෘථුවියට තමයි එමින් ඉඳලා තියෙන්නේ කියලා." මෙයාලට ඕන වෙලා තියෙන්නේ පෘථුවියේ ඉන්න සියලු ජීවීන් විනාශ කරලා නැවතත් අලුතෙන් ජීවියෙක් බිහි කරන්න. නමුත් මෙහෙම මෙයාලා එන මගදී අනතුරක් සිදු වෙලා අනිත් සියලු ඉංජිනියර්ස්ලා මිය ගිහින් බව. දැන් ඉතුරු වෙලා ඉන්න එක්කෙනෙක්ව නැගිටවන්න තමයි මෙයාලා ඇවිත් තියෙන්නේ. ඩේවිඩ් දන්න සියලු දේ කරලා ඉංජිනේරව නිින්දෙන් නැහැරවනවා. ඉංජිනේර ඇහැරිනවා. එහෙම ඇහැරින ඉංජිනේර සමග ඩේවිඩ් ඔහුගේ භාෂාවෙන් කතා කරනවා. මොනවා කිව්වද දන්නේ නැහැ. ඉංජිනේරට තරහ ගින් ඩේවිඩ්ගේ ඔළුව ගලවලා විසි කරනවා. ඉංජිනේර එතන ඉන්න සියලු දෙනාට පහර දෙනවා. අපු ඔක්කොම ඉංජිනේර මරනවා. අමරණීයත්වයේ හොයාගෙන ආපු වයසක කෝටි
අධිපතියත් මිය යනවා. නෝමි කොහොම හරි එතනින් පැනලා එළියට දුවනවා. චාලිස් සහ කැප්ටන් යානාව ඇතුළේ ඉඳලා ඔක්කොම බලාගෙන ඉන්නේ. චාලිස් කියනවා කැප්ටන්ට දැන් ආයේ අපි මෙතන ඉඳලා වැඩක් නැහැ. ඉක්මනට මෙතනින් පිට වෙලා යමු කියලා. නිින්දෙන් නැගිටින ඉංජිනේර තමන් අතරමඟ නතර කරපු මිෂන් එක ආපහු පටන් ගන්නවා. එයාගේ යානාව අරගෙන පෘථුවිය බලා යන්න සූදානම් වෙනවා. එහෙම පෘථුවියට ගිහින් සියල්ල විනාශ කරලා අලුත් ජීවියෙක් බිහි කරන එක තමයි මෙයාලගේ මිෂන් එක. ඉංජිනේරගෙන් බේරිලා එළියට දුවලා එන නෝමි කියනවා කැප්ටන්ට මේ ඉංජිනේරට යන්න දෙන්න එපා. එයා එහෙම මෙතනින් ගියොත් පෘථුවියේ එක මිනිසෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. කැප්ටන් කියනවා නෑ මොකුත් කරන්න බෑ. අපි ආපහු පෘථුවියට යමු. ඔයා එන්න යානාව ඇතුළට කියලා. නෝමි කියනවා අපි පෘථුවියට යනකොට පෘථුවියේ කාත් කවුරුත් නැත්තම් මොකුත් නැත්තම් අපි ගිහින් මොනවද කරන්නද කියලා. චාලිස් කියනවා කැප්ටන්ට නෝමි කියන දේ අහන්න එපා. මුලින්දලම එයා කියන දේවල් අපිට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපි යානාව අරගෙන පිටත් වෙමු කියලා. චාලිස් නෝමිට හොඳටම බනිනවා. චාලිස් මොනවා කිව්වත් කැප්ටන් තීරණයක් ගන්නවා. අපි ගිහින් ඉන්න තැනක් නැත්තම් අපි මොකටද යන්නේ? ඒක නිසා අපි මැරලා හරි ඉංජිනේර මෙතනින් යන්නේ එක නවත්වන්න ඕනේ කියනවා. කැප්ටන් කියනවා මෙයාලා ඉන්න යානාව අර ඉංජිනේරගේ යානාවෙ ගිහින් හප්පලා සියල්ල විනාශ කරලා දාමු කියලා. කැප්ටන්ගේ කතාව අහපු ගමන් චාලිස් ප්‍රොමෝතියස් යානාවෙන් එළියට දුවනවා. තවත් පොඩි යානාවක් භාවිතා කරලා යානාවෙන් එළියට එනවා. කැප්ටන් වේගයෙන් ගිහින් ඉංජිනේරගේ යානාවෙ ප්‍රොමෝතියස් යානාව හප්පනවා. සියල්ල විනාශ වෙනවා. දැන් ඉතුරුලා ඉන්නේ චාලිස් සහ නූමි විතරයි. ප්‍රොමෝතියස් හැප්පුණ නිසා කඩාගෙන වැටෙන ඉංජිනේරගේ යානාවට යට වෙලා චාලිස් මිය යනවා. දැන් ඉන්නේ නූමි විතරයි. නූමි හෙමීට නැගිටලා කඩාගෙන වැටෙන ප්‍රොමෝතියස් යානාව ඇතුළට යනවා. එහෙම යන නූමි දකින්නවා නූමිගේ බඩෙන් එළියට ආපු පිටසක්වල ජීවියා ඉතාමත් විශාල වෙලා භයානක තත්ත්වයේ ඉන්නවා. ඒ සතාව දැකලා නූමි ටිකක් බය වෙනවා. කඩාගෙන වැටෙන යානාවේ ඉන්න ඉංජිනේර තමන්ගේ ගමකට බාධා කරපු අයව හොයාගෙන ප්‍රොමෝතියස් යානාව ඇතුළට එනවා. නූමිව දැකලා නූමිට පහර දෙන්න පටන් ගන්නවා. නූමි අර යානාව ඇතුළේ ඉන්න සතාගේ කාමරේ දොර අරිනවා. එතනින් එළියට එන අර භයානක සතා ඉංජිනේරව වෙලාගෙන දෙන්නම රණ්ඩු වෙනවා. දෙන්නම සාමාන්‍ය මිනිසුන්ට වැඩිය ශක්තිවන්තයි. අවසානයේ අර සතා ඉංජිනේර හෙලවෙන්නවා නැතුව තද කරලා අල්ල ගන්නවා. මේ දෙන්නට රණ්ඩු වෙන්න දීලා නුමි යානාවෙන් එළියට පැන ගන්නවා. නුමි මෙහෙම එළියට ඇවිත් වැටලා ඉන්නකොට කවුරු හරි කතා කරන සද්දයක් ඇහෙනවා. නුමි කවුද කියලා අහනකොට කතා කරන්නේ ඩේවිඩ්. ඩේවිඩ් කියනවා ඉතුරු වෙලා ඉන්නේ ඔයයි මායි විතරයි. ඒක නිසා මට උදව් කරන්න කියලා. නුමි අහනවා මම ඇයි ඔයාට උදව් කරන්න ඕනේ කියලා. ඩේවිඩ් කියනවා අපි ආපු ප්‍රොමෝතියස් යානාව විනාශ වෙලා ඉවරයි. නමුත් ඉංජිනේරගේ යානාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැහැ. ඒ යානාව පදවන්න දන්නේ මම විතරයි. ඔයා මාව නරක සකස් කළොත් අපි දෙන්නට පුළුවන් වෙයි ඉංජිනේරගේ යානාව අරගෙන මෙතනින් පිටත් වෙන්න කියනවා. නෝමි ඩේවිඩ්ට උදව් කරනවා. ඩේවිඩ්ව නැවත සකස් කරන නෝමි ඩේවිඩ්ට කියනවා අපි දැන් මේ යානාව අරගෙන මේ ඉංජිනේර්ස්ලා ආපු තැනට යන්න ඕනේ කියලා. ඩේවිඩ් අහනවා ඇයි මෙයාලා ආපු තැනට යන්න ඕනේ කියලා. නෝමි කියනවා මිනිසුන්ව බිහි කරලා තියෙන්නේ මේ ඉංජිනේර්ස්ලා. නමුත් දැන් ඔවුන් අපිව විනාශ කරලා දාන සැලසුමක ඉන්නේ. අපි දෙන්න මේ ඉංජිනේර්ස්ලා ඉන්න තැනට ගිහින් මේ සියල්ල නවත්තන්න ඕනේ කියලා එතනින් පිටත් වෙනවා. ප්‍රොමෝතියස් යානාව ඇතුලේ අර සතා අල්ලගෙන හිටපු ඉංජිනේර මිය ගිහින්, ඉංජිනේරව අල්ලගෙන හිටපු සතාත් මිය ගිහින්. නමුත් ඉංජිනේරගේ හදවත පලාගෙන ඒලියන් සත්වෙක් බිහි වෙනව පෙන්වලා කතාව ඉවර කරනවා. ඉතින් මේ කතාව ගැන ඔයාලා මොනවද හිතන්නේ? කමෙන්ට් කරන්න. හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවන් බොහෝ සිනමා පට නැරඹීමට අපිව subscribe කරන්න. ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් විඳින්න රැඳෙන්න channel iTrick සමග ස්තුතියි.